අපි තවත් වටිනාම කාරණයක් තමයි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මොකද අද මෙවැනි දේවල් සාකච්ඡා කරන්න අපිට අපේ රටේ ඉතුරු වෙලා ඉන්නේ 11යි. මෙහෙම ඇඟිලි ටික ගැවලා කියන්න පුළුවන් කීප දෙනෙක් තමයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් ඒ නිසාමයි අපි මේ උත්සාහය වැයම ගන්නෙ. අපි දැන් සාමාන්‍ය අපේ ගම්බද අපේ ගෙවල් වල තියෙනවා පුදුමාකාර සමගියක්, එකමුතුකම, සහෝදරයෝ, දූ දරුවෝ, ඥාති මිත්‍රාදීන්. ඉතින් අද අපේ අවාසනාවට අද නම් අපි දකින්නේ බොහෝ තැන්වල මේ චූටි චූටි පර්චස් 10 ඉඩම් කෑල්ලට, පර්චස් 5 ඉඩම් කෑල්ලට, චූටි දෙයකට පොඩි මුදලකට විරසක වෙලා මිනි මරා ගන්න තැනටපත් වෙලා ජම්මාන්තර වෛර ඇති කරගෙන, ඉතින් මේ ඊට පස්සේ වැඩිහිටියෝ හැමුණා. ඊට පස්සේ දූ දරුවෝ ඒ පසුපස ගිහිල්ලා දූ දරුවෝ එතනින් ඒ නෑ දෙයක් නැතු වුණා. ඒ දරුවෝ මේ දරුවෝ විරසපු වුණා. නොයෙක් ලෙඩ දුක්. ඉතින් හරි, මෙවැනි දේවල් වෙනකොට අපේ පුරන්නන් අත්තල මුත්තල අපිට කියපු දේවල් තියෙනවා. අපි වෙද මහත්තයා දැන් අපිට ගෙදරකට මොකක් හෝ අවඩක් සිද්ධ වෙන්න යනවනම් පෙර නිමිති තිබුණා. මොනවද මේ පෙර නිමිති කියන එක අපිට අවඩක් වෙනවා කියලා අපි අවබෝධ කරගත්තා. ඔබතුමාගේ වචන වලින්ම කිව්වොත් මේක. ඒ මේ වචන වලින් මහත්තයා ප්‍රකාශ කරනවා නම් සත්‍ය වශයෙන්ම දැන් එවැනි දෙයක් එවැනි අමනුෂ්‍යෙක් ගෙදරක වාසය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක තමුන්ගේ ශරීරය ගත වෙනවා. ගත වෙන කාලය අනුව තමුන්ට ඒක වැඩි 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 විදිහට බලපානවා. කොහොමද බලපාන? මේ බලපානකොට සත්‍ය වශයෙන්ම අර මහත්තයා ඉස්සරලා කිව්වා වාගේ එක්කෙනෙකුට එක්කෙනෙක් සාමාන්‍ය නුරුස්සන ගතියක් ඇති වෙනවා. ඒ වගේම ගෙදර අමුතු ගඳවල් වාගේ උයිලවල් සමහර විට පටන් ගන්නවා. ඒකෝ විශේෂයෙන් ප්‍රේත දෝෂ කියන ඒ කොටාසයෙන් ඉන්නවා නම් අපි සාමාන්‍ය පහෝදාට ඉතුරු වෙන රැට උයන බත් එක පහෝදාට කනවා අපි. ඒකට අපි කියනවා හීල් බත් කියලා ගම්මැසිරිසින් අඳුරන. ඒක ඖෂධයක්නේ. ඖෂධයක්. එතකොට මාත්‍යා මේ හීල් බත් තියන්න බෑ. මොකද පිළුණු වහවට පත් වෙනවා. ඔව්. එතකොට එවැනි මාගේ සාමාන්‍යයෙන් කොඩි විණයක් එහෙම කරලා තියනවා නම් සමහර වෙලාවට බොහොම කලාතුරකින් සිදුවෙන සිදුවීමක් තමයි එතන සමහරට දෙබරයක් බඹරයක් ඇවිදින් වහනවා. බඹරයක් ඇවිදින් වහලා සාමාන්‍යයෙන් දවස් දෙකක් හෝ තුනක් තිබිලා යනවා. එවැනි ඒවා. ඒ වගේම අදහිගගම් ටිකක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් නොහිතමු දේ කරදර වලට පැටලෙනවා. සාමාන්‍ය සම්ඩු සරු වලට පවා පැටලෙන්න පුළුවන්. විෂගෝර සරපයෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් ආහාර එහෙම අරුචි එන්න පුළුවන්. දැවිලි ගති සමාන විට ඇති වෙන්න පුළුවන් ශරීරයේ අභ්‍යන්තරයෙන්. දැන් එතකොට මේ සියලු රෝගකාර තත්ත්වයන් පවුලේ සියලු දෙනාටම පවුලේ එක් පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රහචාරය අඩු නම් එක පුද්ගලයෙකුට වැඩිපුර ඒක බලපානවා. එහෙමයි ඒකේ හැටි. ඒ ග්‍රහචාරය එයාගේ නීච වුණොත් මේ මොකද සුභපායක ගහයන් ඉන්නවා නම් සත්‍ය වශයෙන්ම කියනවා නම් ඒකේ බලපෑම අඩු වෙනවා. ඔව් දැන් අපි උදාහරණයක් ගමුකද මත්තා. මෙතුමාගේ ග්‍රහ යෝගය හොඳටම දුර්වල වෙනවා. මගේ ග්‍රහ යෝගය හොඳටම ප්‍රබල වෙනවා. එතකොට අපි දෙන්න එක වහලයට ඉන්නවා. එතනදි මොකක්ද කොහොමද මේක ගැටුම ඇති වෙන්නේ? ඒ ගැටුම ඇති වෙනවා සාමාන්‍යයෙන් අර හොඳ ග්‍රහ යෝගයේ තියෙන පුද්ගලයා. එතකොට සාමාන්‍යයෙන් එයාට යම් කිසි විදියකින් බුද්ධිය පහළ වෙනවා මේක අඳුනා ගන්න. ඔව්. අපිට මෙච්චර කාල තිබිච්ච නැති දෙයක් ඇයි මේ කියලා. මේ ඇයි දැන් මෙහෙම වුනේ අපිට? මෙයන් කරදර වලට වෙන්නේ. එහෙනම් අපි මේක පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට කට කතාවට හරි කියනවා කියලා දිරිතක් තියෙනවනේ. ඈ? දැන් අපි පිළිගත්තේ නැතත් වර්තමාන විද්‍යාව. ඉතින් ඒ අනුව හරි ගිහිල්ලා එක අපි දේවාලකට එහෙම නැත්නම් අංජනමක් ඒ වගේ බලන සුදුසු තැනකින් ස්ථානයකින් බලනකොට අපිට එහෙම දෙයක් තියෙනවා නම් පැහැදිලිව ඒ අයිසින් කියලා දෙනවා මේක තියෙන්නේ මෙවැනි දෙයක් කියලා. එහෙම නැත්නම් සමහර විට සොප්නේ විශේෂයෙන් සොප්නේ බය වෙනවා. සොප්නේ බය වෙනවා. දැන් ඔය වචනේ ඇත්තටම මෙහෙමයි. දැන් ඔබ කිව්වොත් නම් මම හිතන්නේ මේ 100ට ගත්තොත් 5 දෙනෙක්වත් මේ 90ක්වත් ඔබ දන්නවා කියලා. ඔබත් අපි ඇත්තටම විග්‍රහ කරලා මේ තේරුව ඒකේ අර්ථය කියලා කතා කරොත් හොඳයි. ඔව්. ඒ කියන්නේ දැන් ඔය ඉන්න අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා නම් ඒ මියපල්ලෝගේ අමනුෂ්‍යයා යම් කිසි දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි සම්පූර්ණ මාධ්‍යත් ජීවත් වෙන්නේ මේගොල්ලෝ අමතක කරලා. ටික කාලෙකදී මේ ටික කාලෙකදී අමතක කරනකොට මේගොල්ලෝ විසින් කරපුවා කියාපුවා අනුව මේ ප්‍රේත ලෝකයේ කියන ඒ නරකවාදී උප්පත්තිය ලැබලා නමුත් ඥාතීන් හැටියට අපි පිටිපස්සෙන් එනවා. අපි සාමාන්‍ය ඥාතීන් කියලා නමුත් ඥාති කියන්නේ මේක ප්‍රේත යක්ෂ කොටාසයක්. එතකොට ඒ එන්නේ මම ගොඩදාපල්ලා කියන එක තමයි මේ අයගෙන් අපිට මේ රිදවන්නේ.
ඔද මම ඔබතුමාගෙන් අර ඉල්ලීමක් කරේ ස්වප්නෙන් කියලා කිව්වහම මොකද්ද මේ ස්වප්නෙන් කියන්නේ මොකද්ද කියන්නේ ඔය ස්වප්නෙන් කියලා කියන්නේ දැන් අපි නිදා ගන්නකොට රාත්‍රී ආහාර කාලා දැන් අපේ හිත හිතන්නේවත් නැති දෙයක් තමයි සාමාන්‍යයෙන් හිතාගෙන අපි සුබුරුදු පරි නිින්දට යන මේ නිින්දට යනකොට මේ නිින්දෙදී අපිට මේ පෙන්වුම් කරන අයිකෝ අපේ මිය පරලෝකීය ඥාතිය. එහෙම නැත්තම් බය කරනවා. ඒ බය කරන රූප. එතකොට අපිට කෑවා ගන්න ඔබතුමා මොකටද බය කරන්නේ ඔබතුමා මේ බය කරන්නේ මම මෙහෙම ආත්මික උපත්ති ලැබලා දිනනවා මං ගොඩගනිලා කියන එක මේ දැන්වීම තමයි අපිට මේ දෙන්නේ හරි ඒ සොප්ටෙන් කියන වචන ගැන තමයි පොඩ්ඩ මේ සබාවගෙන ඉන්නේ එහෙම නැත්නම් බන්ධනයකට ඉර වෙලා තියනවා නම් මම නිදහස් කරන්න කියන එක තමයි මේ දැනුනේ ඒක සිහිනෙන් පෙන්නනවා ඔය සියලුත් කියන කාරණා එක්කම සිහිනෙන් පෙන්නන එකත් එතන එක කාරණයක්. ඉතින් ඒ ගැන තමයි විග්‍රහ කරේ. හොඳයි. ඉතින් ඔයනි තත්වයන් පහළ වෙලා තියෙනවා නම් ඔබේ නිවසේ. නමුත් ඒකට එහා යම්සි පරිහානියකටපත් වෙනවා නම් ඒ පවුල බිඳ වැටෙනවා නම් වෙන්න පුළුවන් මේ කියපු දේ. එතෙන්ට එන්න පුළුවන් අපිට නොබැලන කෙනෙක්. ඉතින් ඒ හින්දා සුදුසුකම් තියනවා සුසු විදියට ඒවත් ගිහිල්ලා වෙදකමයි හැදකමයි කියලා එකක් තියෙනවනේ අපේ පුරාණ ඉතිලා කියන. ඉතින් එවැනි තත්වයක් තියෙනවා නම් ඔබට අපි ආරාධනා කරනවා දැනුවත් කිරීමක් කරනවා අවවාදයක් දෙන උපදේශයක් දෙනවා ඔබටත් පුළුවන් ගිහිල්ලා චුට්ටක් මේ ගැන හොයලා බලලා කබඩෙන් පිට වැටෙන්න නෙමෙයි හැබැයි ගිහිල්ලා මේ අසරණ වෙලා ඊට පස්සේ තව දැනකට ගිහිල්ලා එතනින් මුලාවකට අවුලා අතේ තියෙන සේසත දීලා අසරණ වෙන්න නෙමෙයි මේ කියන්නේ ඒ හින්දා අර වගේ යම් ඉඟිබිඟි කරනවා නම් පුළුවන් වෙන්න මේ පැත්තට ඔළුව නැමුවොත් ඔළුව හැරෙව්වොත් මේක මොකද කියන එක කල් වේලා ඇතුව අඳුර ගන්න තමන්ගේ පවුලේ සමගිය ආරක්ෂා කරමින් නැවතත් යථාර්ථයට පත් වෙන්න බොහොම වටිනා උපදේශයක්. මොකද අපි රට පුරා යනකොට මෙවැනි තත්ත්වයන් අපි දකිනවා. අදත් මට කෙනෙක් කිව්වා මේ ප්‍රශ්නයක් අපේ ගෙදර ගියලා යම් සිතනකදී. ඉතින් අපි කියනවා එහෙම දෙයක් වෙනවා නම් ඔබටත් පුළුවන් මේවැනි ක්‍රියාමාර්ග වලට යන්න. මෙවැනි කෙනෙක් හම්බෙලා අහගන්න පුළුවන් අපිට මේව දෙයක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා එද මහත්තයා මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක එතුමල්ලා දෙයි. Anybody who is interested in this regard, please be kind enough to call researcher Patirana. Note 7149139114.